විදේශ සංචාරයක නිරත වෙන්න ඔබ සියලුම දෙනා කැමතියි. ඉතින් ඒ විදේශ සංචාරයත් නෞකාවකින් යන්න තියෙනවා නම් තව කොච්චර කැමතිද? ඒ වගේම ඔබ රැකියාව කිරීමට බලාපොරොත්තු වෙන සිටින කෙනෙක් නම් නෞකාවක රැකියාවක් කරන්න කොච්චර ආසාවෙන් ඉන්නවද? හරි. ඉතින් මේ ආකාරයෙන් කෙසේ හෝ නෞකාවක ඔබ කාලය ගත කරන්න අවස්ථාවක් කවදා හෝ ලැබුණොත් ඒ අවස්ථාව ඔබේ ජීවිත ආරක්ෂාව තහවුරු කරගෙන නෞකාව තුළ රැඳී සිටින්නේ කොහොමද? ඊළඟදී ඔබ සමග සිටින අනිත් ආදරණීයයන් සහ අසල්වාසීන්ගේ ජීවිත ආරක්ෂාවත් තහවුරු කරගෙන ඔබත් ආරක්ෂා වෙලා සිටින්නේ කොහොමද කියලා දැනගන්න විදිය ඉංග්‍රීසි භාෂාවත් සමග සංකලනය කරලා ඔගොල්ලොන්ට ඉදිරිපත් කරන්න යන්නේ. ඉතින් බලන්නේ කොහොමද කියලා කෙටියෙන් මම මෙතන සාරාංශගත කරලා ඔගොල්ලන්ට මුලින් ඉදිරිපත් කරලා තිබෙනවා. මෙතන මේ කරුණු එකින් එක පැහැදිලි කරලා දෙන්න මම බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔබ සියලුම දෙනාගේ channel එක මේ TWINBELLS. පළවෙනි එක ෆයර් ප්ලෑන්ස් කියලා කියන්නේ ගිනි සැලසුම්. සෑම නෞකාවකම මේ ගිනි සැලසුමක්, ඒ කියන්නේ හදිසි ගින්නක්, අනපේක්ෂිත අයුරින් හදිසි ගින්නක් ඇති වුණොතින් ඒ අවස්ථාවේදී ක්‍රියා කළ යුතු ආකාර, මිනිස් ජීවිත සහ දේපල ආරක්ෂා කරගත යුතු ආකාර දැක්වෙන සැලැස්ම තමයි ෆයර් ප්ලෑන් කියලා කියන්නේ. ඉතින් මේ සංකේතයක් වශයෙන් තිබෙන්නේ කලින් සඳහන් වූ ආකාරයට මේ විදිහටත් තිබෙනවා. ඉතින් මේ ෆයර් ප්ලෑන් එක අනිවාර්යයෙන්ම හැම කෙනෙක්ම දැනගෙන සිටිය යුතුයි. නෞකාවක ගමන් කරනවා නම් එය තිබෙන්නේ කොතනද කියලත් දැනගෙන සිටිය යුතුමයි. ෂිප් ඔෆිස් එක නැත්තම් නෞකාවේ කාර්යාලය අසල දෙපැත්තෙම මූද පැත්තේ සහ අනිත් පැත්තේ දෙපැත්තෙම දකුණු පැත්ත වම් පැත්තේ දෙපැත්තෙම මේ ෆයර් ප්ලෑන් එක මෙන්න මේ ආකාරයේ බහාලුමක බහලලා බිත්තිය එල්ලලා තිබෙනවා පැහැදිලිව පේන අයරින්. මේ නෞකාවක මෙය තිබෙන ආකාරයත් මම ඡායාරූපගත කරලා ඔයාලට පෙන්වා දී තිබෙනවා. මේ ඇතුළත තියෙන්නේ සුරක්ෂිතව ගින්නකදී ආරක්ෂිත ක්‍රියාමාර්ග ගන්න ආකාරය තමයි මේ සටහන් වෙලා තිබෙන්නේ. මේ අනිවාර්යයෙන්ම දැනගත යුතුයි නෞකාවල ගමන් කරන අය. ඊට අමතරව නෝ ස්මෝකින්, මොකද දුම්පානය කිරීම තහනම්, නෝ ස්මෝකින් දුම්පානය කිරීම තහනම්. නෞකාවක බොහෝ ස්ථානවල මෙය සටහන් කර තිබෙනවා. මොකද නෞකාවක ඇතිවෙන ගින්නක් සාමාන්‍ය ගොඩබිම ඇතිවෙන ගින්නක් වගේ නෙමෙයි. එය පාලනය කිරීම හරිම දුෂ්කරයි. ඇතිවෙන අලාභ හානි, ජීවිත හානි විශාල වශයෙන් ඇතිවෙන්න පුළුවන්. ඒක නිසා තමයි නිතරම මේ ගින්නෙන් වෙන ආරක්ෂාවන් සඳහා, ගින්නෙන් ආරක්ෂා කර ගැනීම සඳහා මේ ආකාරයෙන් සටහන් කරලා තිබෙන්නේ නෝ ස්මෝකින්, නෝ නැක් ලයිට්ස්, කියන්නේ දුම්බිම්බින් වලකින්න, නෝ නැක් ලයිට්ස් කියන්නේ ගිනි පත්තු කිරීමෙන් වලකින්න, නෝ ඕපන් ලයිට්ස් එළියේ ගින්දර පත්තු කරගෙන යෑමින් වලකින්න කියලා තමයි මේ තිබෙන්නේ. ඩේන්ජරස් කාගෝ ඔන් බෝඩ්, ඒ කියන්නේ මේ නැවතුල අන්තරායත, ඒ කියන්නේ ඒ වගේ අනතුරු සිදුවේ හැකි කාගෝ බාණ්ඩ තිබෙන නිසා තමයි ඒ වගේ සටහන් කරලා තිබෙන්නේ. මේ ඔබ දකින්නේ නෞකාවක නෝ ස්මෝකින්, කියන්නේ දුම්බිම තහනම් කියලා සටහන් කරලා තිබෙන ස්ථානය. තවත් මේ ඡායාරූපෙන් ඔබ දකින්නේ මුහුදේ ඇති වූ, මුහුද තුල නෞකාවක ඇති වූ ගින්නක් පාලනය කිරීම සඳහා ගිනි නෝන යාත්‍රාවන් මගින් පාලනය කිරීමට වෙහෙස දරලා පාලනය කරන අවස්ථාවක් තමයි ඔබ දකින්නේ. මේ තවත් නෞකාවක්, බහාලුම් ප්‍රවාහන නෞකාවක් දැඩිසේ ගින්නකට ලක් වී ඇති ආකාරය තමයි ඔබ දකින්නේ. ඒ වගේම තවත්
නෞකාවන් මේ ශ්‍රී ලාංකීය මූදා ආසන්නේ ඒ වගේ ගිනි වලට ඇති වුණා. ඒ අමතරව අපි දැනගත යුතු දෙයක් තමයි සේෆ්ටි ෆස්ට්. සෑම නවකම මේ සඳහන් කර තිබෙන, ඒ කියන්නේ සීලුතියට පළමුව ආරක්ෂාව සේෆ්ටි ෆස්ට් කියලා කියන්නේ. ඉතින් සෑම නවකාවකම සඳහන් කර තිබෙනවා හැමදේ කිරීමට මුලින් අපි තම තමන්ගේ ආරක්ෂාව තහවුරු කරගත යුතු බව. මේ නෞකාවේ ඉදිරිපස සහ පිටිපස මේ accommodation ප්‍රදේශයේ safety first, noise smoking කියලා ලොකු අකුරින් සඳහන් කරලා තිබෙන, මොකද මූලික අවධානය මේ සඳහා යොමු කළ යුතු වන නිසා. තවත් අපි දැනගත යුතු දෙයක් තමයි නෞකාවක ගමන් කරනවා නම් think safety. think safety කියන්නේ අපි නිතරම අපි හිතන්න ඕන ආරක්ෂාව ගැන. තමන්ගේ ආරක්ෂාව, තමන් අවට සිටින අනිත් පුද්ගලයන්ගේ ආරක්ෂාව සම්බන්ධව නිතරම සැලකිලිමත් විය යුතුයි. ඒ නිසා තමයි නෞකාවක think safety කියලා සඳහන් කරලා තිබෙන්නේ. ඉතින් සංකේතවත් කරලා තිබෙන මෙන්න මේ ආකාරයෙන් think safety කියලා ඒ නෞකාවේ මේ දුටු විකස ඔබට හඳුනා ගැනීමට හැකියාව ලැබෙනවා. අපි තවත් අපේ ජීවිත ආරක්ෂාව තහවුරු කර ගැනීමට අපි බලමු තව දෙයක්. exit. exit කියලා කියන්නේ හදිසි පිටවීම. හදිසි අවස්ථාවක, අනපේක්ෂිත හදිසි අවස්ථාවකදී ඔබට එළියට යන්න, කියන්නේ ජීවිතේ බේරා ගැනීම සඳහා එළියට යෑමේ දොරටුව තමයි exit එක කියන්නේ. මේක fire exit කියලා තිබෙනවා. ඒ කියන්නේ ගින්නක් අවශ්‍ය අවස්ථාවකදී අපි යා යුතු ස්ථානෙ. කොතනින්ද මොන දොරටුවෙන්ද යා යුත්තේ. ඒ වගේම emergency exit කියලා තිබෙනවා. ඒ කියන්නේ හදිසි අවස්ථාවකදී අපි එළියට යා යුතු දොරටුව. නිවැරදිව මේ දොරටු හඳුනාගෙන අපි එළියට යෑම, මෙතනින් ඉවත් වීම වගේන් අපේ ආරක්ෂාව තහවුරු කර ගැනීමට පුළුවන් වෙනවා අනතුරකට ලක්වීමෙන් තොරව. ඉතින් ඊතල මගින් ඒ පෙන්වා දී තිබෙනවා කොතනින්ද අපි යා යුතු වන්නේ කියලා. ඒ පියවර අනුගමනය කිරීම මගින් අපේ ජීවිතය රැක ගැනීමට සහ අනිත් අප අවට සිටින පුද්ගලයන්ගේ ජීවිත රැක දීම සඳහා අපිට අවස්ථාව සැලසෙනවා. මේ දේවල් මේ emergency exit, fire exit සම්බන්ධව බොහොම පැහැදිලිව මෙතන සඳහන් වෙනවා. තවත් තිබෙනවා strictly no access. strictly කියන්නේ තදින්ම කියන දෙයක් තමයි. access no access කියන්නේ ඇතුල් වීමට අවස්ථාවක් කොහොමටවත් නැහැ කියලා. emergency exit only. හදිසියේ පිටවීමට පමණයි මේ දොරටු භාවිත කරන්නේ. ඊට පස්සේ තියෙනවා keep clear කියලා. keep clear කියන්නේ අවට තියෙන බාධක සියලුම දේ ඉවත් කරලා ඒ ස්ථානේ ක්ලියර්ව තබන්න කියන එක තමයි. මේ තිබෙන්නේ මේ නෞකාවක සටහන් කරලා තිබෙන තවත් පුවරුවක්. escape ඒ කියන්නේ පිටවීමේ ස්ථානයක් හදිසියේදී. ඊට පස්සේ තවත් දැනගත යුතු දෙයක් තමයි emergency stop. emergency stop කියන දෙය හදිසි නැවැත්වීම කියන්නේ යන්ත්‍ර ක්‍රියාත්මක වෙනවා. මේ යන්ත්‍ර ක්‍රියාත්මක වෙන අවස්ථාවන් වලදී හදිසි අනතුරු සිදුවීම සම්භාවිතාව බොහෝම තිබෙනවා. ඒ හදිසි අනතුරක්කදී ඒ යන්ත්‍රය ෂණිකව නැවැත්වීම සඳහා තමයි මේ emergency stop button එක තිබෙන්නේ. මේ ෂණිකව ඒ button එක press කිරීම මගින් ඒ යන්ත්‍රය නැවැත්වීමට හැකියාව ලැබෙනවා. අපිට අනතුරක් සිදුවීම වළක්වා ගැනීම සඳහා තමයි මේ emergency stop button එක සකස් කරලා තිබෙන්නේ. මේක QCG යන්ත්‍රයක emergency stop button එක සහ ඒ සංකේතවත් කරලා තිබෙන ආකාරය ඔබ දැක ගන්න පුළුවන් වෙනවා. මේ button එක press කරාට පස්සේ එකවරම ඒ යන්ත්‍රය නවතිනවා. නැවත යථා තත්ත්වයට පත් කර ගැනීම සඳහා නැවත තාපාරක් press කරලා කරකැවීම මගින් නැවතත් යථා තත්ත්වයට පත් වෙනවා. ඉතින් මේ තියෙන්නේ එක panel එකක emergency stop button එක press කරන අවස්ථාව. මේ විවිධාකාරයේ emergency stop button
ඔබට දැක බලා ගන්න හඳුනා ගන්න අවස්ථාව ලැබෙනවා මේ emergency stop button හතරක් තමයි ඔබට බලා ගන්න මේ අවස්ථාව වාදීලා තියෙන්නේ ඔබේ ආරක්ෂාවත් තහවුරු කරගන්න මේ වගේන් ඒ වගේම තව දෙයක් තමයි මේ නැව් වල යද්දි නෞකාව ගමන් කරද්දී අපි දැනගත යුතු දෙයක් තමයි snap back zone කියන එක snap back zone කියලා කලාප නැත්තම් ප්‍රදේශ දෙකක් වෙන් කරලා තියලා තියෙනවා මොකද මේ ඒ ප්‍රදේශ එච්චර අනතුරුදායක නිසා නව සෑම නෞකාවකම ඉදිරිපස කොටස සහ පිටිපස කොටස ඉදිරිපස කොටස සහ පිටිපස කොටසේ තිබෙන කඹ ආධාරයෙන් තමයි වරායකදී නෞකාවක් ගැට ගහලා ඒ රඳවා තබන්නේ. ඉතින් මේ කඹ බොහොම හයි ටෙන්ෂන් හොඳටම ඇදිලා තමයි තිබෙන්නේ. ඉතින් මේ තැන්වලදී අනතුරක් ඒ කඹයක් කැඩීමමකින් අනතුරක් සිදුවීමේ සම්භාවිතාවය බොහොම වැඩි. ඒක නිසා තමයි මෙම අනාරක්ෂිත කලාප විදියට මේ ස්නැප් බැක් සෝන් වශයෙන් මෙය නම් කරලා තිබෙන මේ ප්‍රදේශ වලට යෑම බොහොම අනතුරුදායක වන නිසා. මේක නෞකාවක බීවේව ෆ්‍රොග්ස් අන්ඩර් ටෙන්ෂන් සිවා එන්ට්‍රින් ස්නැප් බැක් සෝන් කියලා තියෙනවා. මේ කියන්නේ මේ කඹ බොහොම තදට ඇදිලා තියෙන්නේ. ඒ නිසා ඔයාලා යන එක බොහොම අනතුරුදායකයි කියලා තමයි සඳහන් කරලා තිබෙන්නේ. අපි බලමු තවත් නෞකාවක තිබෙනවා danger entering snap back zone. කියන්නේ භයානකයි. ඔයා ඇතුල් වෙන්න හදන්නේ ඇතුළීමට යන්නේ ප්‍රවේශ වෙන්න යන්නේ ඒ වගේ අනතුරුදායක ප්‍රදේශයකට කියලා තමයි එතන සඳහන් වෙලා තියෙන්නේ. මේ තවත් නෞකාවක danger entering snap back hazard zone අනතුරුදායක ප්‍රදේශයකට තමයි ඔබ ඇතුළු වීමට යන්නේ. ඊළඟදී අපි දැනගත යුතු දෙයක් beware of propellers. නැවේ propeller වලින් ආරක්ෂාවන්. propeller කියන්නේ මොනවද? නෞකාවක් මුහුදේ යාත්‍රා කිරීමේදී මුහුදේදී නෞකාව ඉදිරියට ඇදී යන්නේ මේ propeller ආධාරයෙන්. propeller එකක් කියන්නේ සාමාන්‍යයෙන් අපේ ගෙවල් වල තිබෙන ෆෑන් පෙත්තක් වගේ. ඒ වගේ පොඩි එකක් නෙමෙයි විශාලත්වයෙන් අතිවිශාල ලොකු පෙත්තක්. මේ පෙත්ත කැරකිනකොට ලැබෙන ජලයත් සමග ඇතිවෙන ඒ බලයෙන් තමයි නෞකාවක් ඉදිරියට ඇදීගෙන යන්නේ. මේ ඔබ දකින්නේ propeller එකක්. ඉතින් අතිවිශාලයි මේවා. මේ ලොකු නෞකාවක propeller එකක්. ඉතින් මේ propeller කීපයකම ඡායාරූප ඔබට දකින්න ලැබෙනවා. මේ තවත් නෞකාවක propeller දෙකක් තිබෙන මේ විශේෂිත යකඩ ලෝහ වර්ග වලින් තමයි හදලා තියෙන්නේ. පිටුපස තිබෙනවා සමහර නෞකාවන් වල ඉදිරිපසක් තියෙනවා පිටුපස ඉදිරිපස දෙපැත්තෙම තිබෙනවා. ඉතින් මේ propeller වලට අපි කිට්ටුනොත් අපි කැපිලා යන්න පුළුවන් ලොකු අනතුරු වෙන්න පුළුවන් ජීවිත නැති වෙන්න පුළුවන්. ඉතින් මේ ජීවිතය රැක ගැනීම සඳහා මේ වගේ beware of propellers කියන සටහන් කරලා තිබෙනවා. තවත් අපේ ආරක්ෂාව සඳහාම තිබෙන එකක් තමයි no entry කියලා තිබෙනවා. ඇතුළීමේ වලකින්න නැත්නම් ඇතුළීම තහනම්. ඒ කියන්නේ යම් යම් ප්‍රදේශ තියෙනවා නෞකාව ඇතුළත අපි යා යුතු නොවන තැන්. ඒ කියන්නේ සමහර තැන් වල එක එක අවදානම් ද්‍රව්‍ය ගබඩා කරලා තිබෙනවා ගෑස් වර්ග. ඒ වගේම අනතුරුවක් සිදු වෙලා ජීවිතේ නැති විය හැකි ස්ථාන තිබෙනවා. වෙන වෙනම ඒවා නම් කරලා ඒවයි සංකේත සටහන් කරලා තිබෙනවා. ඉතින් මේ සංකේත අනුගමනය කරොත් අපේ ජීවිතේ ආරක්ෂා කරගෙන ආරක්ෂාව තහවුරු කරගැනීමේ හැකියාව අපිට ලැබෙනවා. no entry no unauthorized personnel. ඒ කියන්නේ අවසර නොමැති අයට ඇතුළීම තහනම් කරලා තිබෙනවා. ඉතින් අවසර තියෙන අය විතරයි මේ සම්බන්ධව දන්නේ. නැති අයට ඇතුළීම තහනම්. මේ ස්ථානවලට නොගිහින් තමන්ගේ ආරක්ෂාව සහ අන් අයගේ ආරක්ෂාව තහවුරු කර ගැනීමට කටයුතු කරගන්න ඕන. මේ ඔබ දකින්නේ නෞකාවක බහලුම් ප්‍රවාහන නෞකාවක නැවේ ඇතුළතට ප්‍රවේශ වීම සඳහා තිබෙන දොරටුවක්. මේ දොරටුව අහලා තිබෙන්නේ මේ දොරටුවේ ඉහළින් ගහලා තියෙනවා රිස්ට්‍රික්ටඩ් ඒරියා කියලා. රිස්ට්‍රික්ටඩ් ඒරියා කියන්නේ තහනම් ප්‍රදේශයක්. ඕතරයිස්ඩ් පර්සනල් ඕන්ලි. ඒ කියන්නේ අවසර ඇති අයට පමණයි යන්න පුළුවන්. Wear safety helmet. ආරක්ෂිත හිස්වැසුම් පළඳින්න. ආරක්ෂිත හිස්වැසුම් පළඳින්න. හිසේ ආරක්ෂාව සඳහා
ආරක්ෂිත හිස්වැසුම් පළඳගෙන ඉන්න කියලා තමයි කියන්නේ. මේ නිවැරදි ආකාරයට පළඳින්න ඕන මේ ආරක්ෂිත හිස්වැසුමක මේ සේෆ්ටි හෙල්මට් එකක පිට පෙනුම සහ ඇතුළත පෙනුම තමයි ඔබට මේ දකින්නට ලැබෙන්නේ. ඒ සංකේතවත් කරලා තිබෙන්නේ මෙන්න මේ ආකාරයට නෞකාවන් වල. ඒ ස්ථානවල අපි අනිවාර්යයෙන්ම සේෆ්ටි හෙල්මට් එකක් පළඳගෙන සිටිය යුතුමයි. ඒ පළඳින නිවැරදි ආකාරය තමයි මේ ඔබ දකින්නේ නිතරම චින් ගාඩ් එක. ඒ කියන්නේ නිකටට එනවා ගාඩ් එකක්, පටියක්. ඒ පටියත් එක්ක තමයි මේ සේෆ්ටි හෙල්මට් එක පළඳින්න ඕන. එවිට මේ ඔළුවට හිසට හෙල්මට් එක මතට මොකක් හරි දෙයක් වැදුනොත් ඒ විසිවි යෑමෙන් වළකිනවා. එය තමන්ගේ හිසේ ආරක්ෂාවට බොහොම වැදගත් වෙනවා. ඊට පස්සේ අපි දැනගත යුතු දෙයක් ඉමර්ජන්සි ආයි වොෂ්. මේ සියලුම දේ නෞකාවන් වල තිබෙන දේවල් හදිසි අක්ෂි සේදීම, හදිසි එහෙම නැත්නම් ඇස් සේදීම, හදිසියේම යම්කිසි ද්‍රාවණයක්, කෙමිකල්යක්, රසායනික ද්‍රව්‍යයක් නැත්නම් වාෂ්පයක් ඇස්වල තැවරුණු හදිසියේම ඇස් හොදා ගන්න අවශ්‍ය වුණොතින් ඒ සඳහා මෙන්න මේ සංකේතාත්මකව සංකේත කරපු කරාමයක් එහෙම නැත්නම් ජල සැපයුමක් ඔබට දකින්න ලැබෙනවා. ඒ ස්ථානයට ගිහිල්ලා පහසුවෙන් අපිට අපේ ඇස් අතින් අල්ලන්නේ නැතුව ජලයෙන්ම පමණක්, පිරිසිදු ජලයෙන් පමණක් සෝදා ගැනීම හැකියාව ලැබෙනවා. ඒ වගේම හදිසියේ ඇඟ සම්පූර්ණ ඇඟම සෝදා ගන්න අවශ්‍ය වෙන ඉමර්ජන්සි ෂවර් කියලා ස්ථානයක් තිබෙන තැනට ගිහිල්ලා ෂවර් ඇඟ සෝදා ගැනීම හැකියාව ලැබෙනවා. මේ ඔබ දකින්නේ ඉමර්ජන්සි ආයි වොෂ්, ඒ කියන්නේ ඇස් සේදීම සඳහා තිබෙන ඒ කරාම සහිත ෂවර් දෙකක්. මේ සියලුම දේ ඔබ අපේ ආරක්ෂාව සඳහා තමයි තිබෙන්නේ. ඊට පස්සේ තිබෙනවා keep well ventilated. keep well ventilated, හොඳින් වාතාශ්‍රය ලැබෙනසේ තබන්න. අපි ගෙදරදී වුණත් ගෑස් එකක් ලීක් වෙනවා නම් යම්කිසි ගෑස් වර්ගයක් ලීක් වෙනවා, මොකද ගෑස් වර්ග රාශියක් තිබෙනවා ඒ නෞකාවන් තුල, අපි වාතාශ්‍රය ලැබෙනසේ දොර ජනෙල් ඇරලා තබනවා. ඒ වගේම තමයි මේ නෞකාවන් වල මේ විදියට හොඳින් වාතාශ්‍රය ලැබෙන විදියට තියන්න කියලා කියන්නේ හදිසියේ ඒ වගේ කාන්දු වීමක් ඇති වුණොතින් වෙන ජීවිත හානියක් වළක්වා ගැනීමට නැත්නම් ගින්නක් ඇතිවීම වළක්වා ගැනීම සඳහා තමයි ඒ ආකාරයෙන් නොටිස් කරලා තිබෙන්නේ. ගෑස් සිලින්ඩර් ස්ටෝරේජ්, අන්න ගෑස් වර්ග ගබඩා කරපු ස්ථානයක මේ විදියට සඳහන් කරලා තිබෙනවා. ඩේන්ජර් කම්ප්‍රෙස්ඩ් ගෑස් සිලින්ඩර්, ඒ කියන්නේ කම්ප්‍රෙස් කරපු ගෑස් සිලින්ඩර් තිබෙනවා. ඉතින් තියෙනවා ස්මෝකින් අර කලින් විදියටම ඒ දේවල් ටික ඒ ආකාරයෙන්ම සඳහන් කරලා තිබෙනවා. ඒ අවධානම දැඩි අවධානමක් මිනිසුන්ට තිබෙන නිසා. ඒ වගේම පේන්ට් ස්ටෝ, ඒ කියන්නේ ගිනි ගන්නාසුළු දෙයක් තමයි මේ තීන්ත වර්ග. තීන්ත වර්ගත් වෙනමම කාමර ඒක ගබඩා කරලා තිබෙනවා. ඉතින් ඒ ගබඩා කරපු තැනත් එළිය දොර ළඟ සඳහන් කරලා තිබෙනවා. ඩේන්ජර් ෆ්‍රේමබල් ලික්විඩ්, අන්න ඩේන්ජර් කියන්නේ භයානකයි, ෆ්ලේමබල් ලික්විඩ් කියන්නේ ගිනි ගන්නාසුළු දියර වර්ග. ඒතෙන් වලත් keep well ventilated කියලා සඳහන් කරලා තිබෙනවා. මේ ඔබ දකින්නේ ඒ වගේ ගෑස් හෝ පේන්ට් වර්ග ගබඩා කරලා තිබෙන ඒ කාමරයක දොරක් තමයි මේ රතු පාටින් පේන්නේ. ඒ දොර ළඟ අර කලින් කියපු ආකාරයේ ලේබල් වල සඳහන් කරලා තිබෙනවා. wear gloves, අත්වැසුම් පළඳින්න කියලා තිබෙනවා. wear gloves, අත්වැසුම් පළඳගෙන ඉන්න. යම් යම් යන්ත්‍රවලින් සහ රසායන ද්‍රව්‍ය ආදී අතේ තැවරීම වගේ අත්වලට ඇතිවිය හැකි අනතුරු අවම කර ගැනීම සහ වළක්වා ගැනීම සඳහා මේ ආකාරයේ සංකේතවත් කරලා සඳහන් කරලා තිබෙනවා. මේ තිබෙන ආරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කිරීමෙන් ඔබගේ සහ අපේ අවට සිටින සියලුම දෙනාගේ ආරක්ෂාව තහවුරු කර ගැනීමට හැකියාව ලැබෙනවා. මේ ඔබ දකින්නේ සර්ජිකල් ග්ලව්ස්. මේ තවත් ඒ වගේ ආරක්ෂාව සඳහා තිබෙන දැන්වීම් පූර්වක්.
ඔබ ඒ දකින්න මේ නෞකාවන් වල නිරන්තරයෙන් අපිට දක්නට ලැබෙන ඒ වගේ දැන්වීම් පුවරු. තවත් අපි දැනගත් දෙයක් wear mask. එහෙම නැත්නම් තියෙනවා wear face mask. මුහුණු ආවරණ පළඳින්න. මුහුණු ආවරණ පළඳින්න. යම් කිසි රසායනික ද්‍රව්‍යයක් ආග්‍රහණය වීමෙන් කලන්තයක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම නැත්නම් ජීවිත හානියක් ඇති වෙන්න පුළුවන්. රෝගයක් ඇති වෙන්න පුළුවන්. රෝගාතුර වෙන්න පුළුවන්. ඒවෙන් වැළැක්වීම සඳහා තමයි wear mask. ඒ අදාළ ස්ථානවල මෙම ආකාරයෙන් සංකේතවත් කරලා තිබෙනවා. wear mask කියලා. wear safety harness. ආරක්ෂිත පටි පළඳින්න. ඒ කියන්නේ safety harness කියන්නේ උස් ස්ථානවල ඉහළ තැන්වල වැඩ කරන පුද්ගලයන්ගේ ආරක්ෂාව සඳහා අත්‍යවශ්‍යම දෙයක් තමයි හානස් එක කියන්නේ. මේ හානස් එක මගින් ඒ උස් ස්ථානයේ තිබෙන තැනකට තව පටියක් තිබෙනවා. ඒ පටියෙන් හුක් එකක් තිබෙනවා. ඒ හුක් එකකින් එල්ලලා තමයි ඔයගොල්ලෝ වැඩ කරන්න තිබෙන්නේ. එතන වැඩ කරද්දී මොනවාකින් අයරකින් හරි කකුල ලිස්සල ගියොතින් වැටෙන්නේ නැතුව ජීවිතය ආරක්ෂා කර ගැනීම සඳහා බොහොම උපකාරී වෙන දෙයක් තමයි මේ සේෆ්ටි හානස් එක. මේ ඔබ දකින්නේ ඒ හානස් එකක ඡායාරූපයක්. ඉතින් මේ අනිවාර්යෙන් භාවිතා කිරීමෙන් ජීවිතය ආරක්ෂා කරගන්න පුළුවන්කම ලැබෙනවා. මේ සේෆ්ටි හානස් එක නිවැරදිව පැළඳගෙන ඉන්න පුද්ගලයාගේ ඡායාරූපයක් තමයි මේ දකින්නේ ඔබ. පිටුපසින් තිබෙන්නේ අර කලින් මම කියපු අර හුක් එක යොදාගෙන එතන ආසන්නම තැනක ඒ තියෙන හානස් පටිය මේ තවත් පුද්ගලෙක් ඒ වගේම සේෆ්ටි හානස් එක පැළඳගෙන ඉන්නේ. ඉතින් මේ මගිනුත් ඔබේ ජීවිත ආරක්ෂාව නෞකාවේදී තහවුරු කරගන්න පුළුවන්. wear safety boots. wear safety boots කියන්නේ ආරක්ෂිත සපත්තු පළඳින්න. ආරක්ෂිත සපත්තු පළඳින්න safety shoe කියලාත් කියනවා. ඒ කියන්නේ මේ කකුල්වල ආරක්ෂාව සඳහා පාදවල ඇඟිලි ටික ආරක්ෂා කර ගැනීමට සහ කකුල ආරක්ෂා කර ගැනීම සඳහා මේ safety shoes භාවිතා කරනවා. මේ safety shoes වල ඉදිරි ඇඟිලි තිබෙන ප්‍රදේශයේ ඝන යකඩ ආවරණයක් තිබෙනවා. ඒ ආවරණය තිබෙන නිසා ලොකු බරක් ඒ මත වැටුණත් ඇඟිලි වලට කිසිදු හානියක් සිදු වෙන්නේ නැහැ. ඒ වගේම මේ ලිස්සා යන අඩුවේ හොඳ ඝර්ෂණයක් තිබෙන සෝල්යක් අඩියක් තිබෙන සපත්තු තමයි safety shoes විදියට තිබෙන්නේ. මේ ඔබ දකින්නේ ඒකේ ඡායාරූපයක්. ඊළඟට අපි දැනගත යුතුම තැනක් තමයි දෙයක් තමයි assembly point. එක්රැස් වීමේ ස්ථානය. මෙතන නැත්තම් assembly station කියලා තිබෙනවා. මේ කියන්නේ අපිට මේ නෞකාවක හෝ යම් ස්ථානයක ඇති වෙන හදිසි තත්වයකදී හදිසි ගින්නක් එහෙම නැත්නම් හදිසි අනතුරක් ඒ වගේ වෙලාවට ජීවිතේ බේර ගන්න පුළුවන් ආරක්ෂිත ස්ථානය තමයි assembly station එකක් විදියට යොදාගෙන තිබෙන්නේ. මේක emergency assembly point එකක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ හදිසි රැස්වීමේ ස්ථානයක්. එහෙම නැත්නම් fire assembly point එකක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ගින්නකදී රැස්විය යුතු ස්ථානය කියන්නේ ඉන්න සියලුම දෙනාට ඇවිල්ලා ආරක්ෂිතව ඉන්න පුළුවන් ස්ථානයක් තමයි මේ විදිහට නම් කරලා තියෙන්නේ. මේ තැන් හරියටම අඳුනාගෙන සිටින් මගින් ඔයගොල්ලන්ට හදිසි අවස්ථාවක් ආවොත් ආපු ගමන්ම ඔයාලට එතෙන්ට ගිහිලා රැස්වීම වගේ එතෙන්ට එකතු වීම මගින් ඔයාලා ජීවිතය ආරක්ෂාව සලසා ගන්න පුළුවන්කම ලැබෙනවා. මේ ප්‍රදේශ මේ ඒරියාස් වෙනමම වෙන් කරලා තිබෙනවා ඒ ආරක්ෂිත ප්‍රදේශ වශයෙන්. ෆයර් ඇසෙම්බ්ලි පොයින්ට්, ඉමර්ජන්සි ඇසෙම්බ්ලි පොයින්ට් විදියට. මේ දකින්නේ ඔබ නෞකාවක තිබෙන ඒ වගේ ඇසෙම්බ්ලි ස්ටේෂන් එකක්. මේ නෞකාවෙත් ස්ථානගත කරලා තිබෙන එතන තමයි ආරක්ෂිතම ස්ථානය ඉන්න පුළුවන්. තවත් දෙයක් කාගෝ ප්‍රවාහන නෞකාවක හෝ බාට ප්‍රවාහන නෞකාවක හෝ එහෙම නැත්නම් කන්ටේනර් ප්‍රවාහන නෞකාවක බොහෝ දුරට දොමකර වලින් ක්‍රියා කරනවා. දොමකර ක්‍රියා කරනකොට උඩ සිට පහළට
falling objects එකෙන් කඩා වැටෙන්න පුළුවන් එක එක දේවල් falling objects කියන්නේ එකයි ඒක කඩා වැටීම මගින් හිසට සහ ජීවිත හානි සිදුවීමේ හැකියාව බොහොම වැඩි ඒ නිසා ඒ වළක්වා ගැනීම සඳහා තමයි මේ falling objects කියන සංකේතය සහිත පූර්ව ප්‍රදර්ශනය කරලා තිබෙන්නේ ඉතින් මේ සියලුම දේ දැනගෙන සිටීම මගින් ඔබගේ ජීවිතය ආරක්ෂා කරගෙන තම තමන්ගේ ආරක්ෂාව තහවුරු කරගන්න පුළුවන්. මේ අවසාන වශයෙන් මෙන්න මේ දේ ඔබ මතක තබා ගන්න. No safety, no pain. ඊට පස්සේ no safety, no pain. No කියන්නේ දන්නව? No. Safety. ඒ කියන්නේ ආරක්ෂාව යන හොඳින් දැනගෙන ඉන්නවනම් හිතට කරදරයක් නැහැ. ආරක්ෂාව ගැන නොදැන හිටියොත් නිතරම කරදරෙන් තමයි ඉන්න වෙන්නේ. ඒ කියන්නේ ආරක්ෂාව ගණන් නොගෙන ඉඳියොත් ඔබට කරදරයට පත් වෙනවා හොඳින් ආරක්ෂාව ගැන හිතාගෙන ඉඳියොත් දැනගෙන ඉඳියොතින් ඔබට ඔබේ ජීවිත ආරක්ෂාව තහවුරු කරගෙන ඉන්න පුළුවන්කම ලැබෙනවා කියන එක තමයි no safety no pain no safety no pain කියලා සඳහන් කරලා තිබෙනවා ඉතින් මේ පොඩි කොටසක් විතරයි මම ඉදිරිපත් කරේ තවත් බොහෝ දේ ඔබට ඉදිරිපත් කිරීමට තිබෙනවා මේ වගේම තවත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලගේ යාළුවන්ටත් මේ දේ යම් කිසි දෙයක් දැනගන්න තිබෙනවා නම් දැනගන්න ෂෙයා කරන්න. channel එක වීඩියෝ එක ලයික් කරන්න. subscribe කරලා නැත්තම් TWINBELLS ඔබේ මනාලිකාව subscribe කරන්න. wish you all the best.